එළඹෙන සතිය වාසනාවන්ත සතියක් වේවා කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබට 2017 දෙසැම්බර් මාසේ 4 දින සිට 2017 දෙසැම්බර් මාසේ 10 දින දක්වා සතියේ ලග්න පලාපල ගැනීමට තමයි මම අද සූදානමින් සිටින්නේ. විශේෂයෙන්ම පසුගිය දින කීපය තුළම පසුගිය සතිය තුළම විශේෂ ග්‍රහමාරු කීපයක්ම සිදු වුණා. විශේෂයෙන්ම සිකුරුමාරුවක් සහ ඒත් එක්කම බුධගේ ග්‍රහමාරුවක් සිදු වුණා. මේ අනුව ඔබගේ මෙම සතිය තුළ බොහෝ ලග්න කීපයකට යම් යම් වෙනස් වීම් කීපයක් පෙනෙන්නට තිබෙනවා. හොඳයි, අපි දැන් බලමු ඔබේ ලග්නයට අනුව තිබෙන්නා වූ යම් යම් වෙනස් වීම් ඔබට සුබදායක තත්වයන් සහ අසුබදායක තත්වයන් කෙසේද කියලා විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට මෙම ග්‍රහමාරු සහ මෙම සතිය තුළ අපි කෙසේද කියලා විමසා බලමු. විශේෂයෙන්ම මෙම සතියේ ඔබගේ ලග්නයට අනුව ඔබ අධ්‍යාපන කටයුතු හදාරන අයෙක් නම් මෙම සතිය ඔබට යම් යම් ජයග්‍රහණ ලබා ගැනීමට පවා හැකියාවක් තිබෙනවා. විශේෂයෙන්ම ඔබගේ ගෘහ ජීවිතය ඉතාමත්ම වාසනාවන්ත ලෙස ගෙවෙන ආකාරයක් තමයි කියන්න පුළුවන්. ඒ වගේම තමයි විවාහ මංගල යෝජනා, නැත්නම් ඔබ විවාහ නොවී සිටිය අයෙක් නම් ඔබට ඉතාමත්ම යහපත් සතියක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඔබට පසුගිය සතිය තුළ යම් යම් සතුරු කරදර පැවතිය නම් එම සතුරු කරදර තත්ත්වයන් අඩුවන ආකාරයක් පෙනෙන්නට තිබෙන. විශේෂයෙන්ම ඔබගේ උත්සාහය මත ඔබගේ රැකියා ස්ථානවල යම් යම් ජයග්‍රහණ හිමි කර ගැනීමට පවා හැකියාවක් තිබෙන නිසා ඉතාමත්ම යහපත් සතියක් ලෙස මෙම සතිය හඳුන්වන්න පුළුවන්. වෘෂභ ලග්නේ. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ ගෘහාශ්‍රිත කර්මාන්ත, නැත්නම් ඔබ සුළු ව්‍යාපාර කටයුතු කරන අයෙක් නම් එම අයට ඉතාමත්ම සුබදායක තත්ත්වයක් තමයි පෙනෙන්න තිබෙන්නේ. ඒ වගේම තමයි කෘෂිකර්මාන්තික කටයුතු වලට යෙදෙන අයෙක් නම්, නැත්නම් ඔබට ඔබ නිවාස ඉඩකඩම් පිළිබඳව ගනුදෙනු කරන අයෙක් නම් මෙම සතිය ඉතාමත්ම සුබදායක තත්ත්වයක් පෙනෙන්නට තිබෙන. ඔබ විදේශයක සිටින අයෙක් නම් මෙම සතිය ඉතාමත්ම වාසනාවන්ත සතියක් ලෙස හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබගේ වැටුප් වැඩිවීම වැනිදේ මෙම සතිය තුළ බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔබ අවිවාහක අයෙක් නම් ඔබට විවාහ මංගල යෝජනා මෙම සතිය තුළ පැමිණීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි ඔබට යම් යම් කොලෙස්ටරෝල් වැනි රෝග තත්ත්වයන් තිබෙන කෙනෙක් නම් තරමක් දුරට ප්‍රවේශම්කාරීව කටයුතු කරන්න. ජය අංකය 4, ජය වර්ණය නිල් පැහැය. මිතුන ලග්නය. මිතුන ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ ඔබගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වන ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන්ම ඔබගේ විභාගවලින් පවා ජය හිමි කර ගැනීමට හැකියාවක් තිබෙනවා. ඔබගේ ධෛර්යය ඉහළ යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ලිපි ලේඛන කටයුතු වලට මෙම කාලයේ මෙම සතිය ඉතාමත්ම සුබදායක සතියක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඔබගේ අසල්වාසීන් සමග පවතින සුහදත්වය තරමක් දුරට වැඩි වෙන්න හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි නීතිමය ගැටලු ඇතිවීමට පවා ඉඩකඩ තිබෙන නිසා ප්‍රවේශමෙන් යුතුව මෙම සතිය තුළ කාලය ගත කරන්න. ඔබට කුෂිකර්මාන්තේ නැත්නම් ස්වයං රැකියාවල තරමක් දුරට බාධක ඇති වෙන්න පුළුවන් මෙම සතිය තුළ. ඒ වගේම තමයි ඔබගේ දරුවන්ට ඉතාමත්ම සුබදායක වාතාවරණයක් මෙම සතිය තුළ පෙනෙන්නට තිබෙනවා. ඔබ ආයෝජන කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා නම් මෙම සතිය තුළ ඔබට හදිසි ධනලාභ ලැබීමට, නැත්නම් ඔබගේ රැකියා හා ව්‍යාපාර කටයුතු දියුණු වීමට පවා හැකියාවක් මෙම සතිය තුළ තිබෙනවා. ජය අංකය 7, ජය වර්ණය නිල් පැහැය. කටක ලග්නේ. කටක ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ ඔබගේ උත්සාහය ධෛර්යය වැඩි වෙන සතියක් ලෙස හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබට ප්‍රයෝජනවත් බොහෝ කෙටි ගමන් බිමන් යෙදෙන්න පුළුවන්. ඒ වගේම තමයි ලිපි ලේඛන කටයුතු වලට ඉතාමත්ම සුබදායක කාලයක්. ඔබගේ බාල සහෝදරයන් නැත්නම් අසල්වාසීන් අතර තිබෙන්නා වූ සම්බන්ධතාවයන් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ගෘහ ජීවිතයේ ඔබ ඉතාමත්ම සතුටුදායක ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. ඔබට මෙම සතිය තුළ යුග දිවිය, නැත්නම් ඔබගේ අලුතෙන් ඔබ යුග දිවියට එළඹීමට බලාපොරොත්තු වෙන් සිටිය නම් එම කටයුතු සාර්ථක කර ගැනීමට පවා මෙම සතිය තුළ හැකියාවක් තිබෙනවා. විශේෂයෙන්ම ඔබට මෙම සතිය තුළ සැලකිලිමත් විය යුතු විශේෂ කාරණාවක් තිබෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වුණත් අවසාන දවස් කිහිපය ඇතුළත යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විමසිලිමත් වෙන්න. ජය අංකය 3, ජය වර්ණය සුදු පැහැය. සිංහ ලග්නේ.
සිංහලක්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ ඔබගේ අධ්‍යාපන කටයුතුවලට ඉතාමත්ම සුබදායක තත්ත්වයක් තමයි තිබෙන. විශේෂයෙන්ම ඔබගේ සැලසුම් සාර්ථක කර ගැනීමට පවා හැකියාව තිබෙන. ඒ වගේම ඔබට හදිසි තීන්දු තීරණ නොගෙන ආවේගශීලී නොවී කටයුතු කිරීම තුළින් ඔබට තිබෙන්නා වූ යම් යම් බාධක තත්ත්වයන් निराකරණය කර ගැනීමට පවා හැකියාවක් තිබෙනවා. විශේෂයෙන්ම ඔබ වෙනත් අය සමග ගනුදෙනු කිරීමේදී වචන භාවිතයේදී සැලකිලිමත් වීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම තමයි ඔබගේ ආදායම සහ වියදම් තත්ත්වය සමතත්වයක පවත්වාගෙන යාමට මෙම සතිය තුළ ඔබ උත්සාහ කරනවා. ඒ ඔබට විදේශ ගමන් සඳහා ඔබ විදේශ ගතවීමට බලාපොරොත්තු වෙමින් සිටිනවා නම් ඉතාමත්ම යහපත් තත්ත්වයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය මෙම සතිය තුළ ඉතාමත්ම යහපත් මට්ටමක පවතිනවා. ජය අංකය 5, ජය වර්ණය 5. කන්‍යාලක්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ ඔබගේ සිතේ සංසුන් බවට යම් යම් බාධක ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ ගමන් බිමන් වලදී තරමක් දුරට හදිසි අනතුරු ඇතිවීමට ඉඩකඩ තිබෙන නිසා ඔබගේ ආදායම් තත්ත්වය පවා තරමක් දුරට පහළ වැසීමට හැකියාවක් තිබෙනවා. විශේෂයෙන්ම ගෘහ ජීවිතය තුළ ඔබට ඉතාමත්ම සාර්ථක සතියක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ රැකියා නැත්නම් ව්‍යාපාරික කටයුතු වලට උසස් වීම පවා අපට දැනගන්නට නැත්නම් ලැබෙන්නට හැකියාවක් තිබෙන සතියක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඔබගේ නායකත්වය අන් අය පිළිගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට උසස් අයගේ උදව් උපකාර පවා මෙම සතිය තුළ ලබා ගැනීමට වාසනාව තිබෙනවා. විශේෂයෙන්ම ඔබට මෙම සතිය තුළ ඔබගේ සෞඛ්‍ය අතින් ඉතාමත්ම යහපත් තත්ත්වයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ජය අංකය 5, ජය වර්ණය නිල් පැහැය. තුලා ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ යහපත් ගුරුවරුන්ගේ නැත්නම් මිතුරන්ගේ ඇසුර ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. මෙම සතිය තුළ ඔබ තරමක් දුරට කලබලයට පත්වන ආකාරයක් පෙනෙන්නට තිබෙන. ඒ නිසා ඔබ බොහොම ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. ඔබගේ ඔබ විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම් මෙම සතිය තුළ ඔබට එම කටයුතු සඳහා මුලපිරීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි ඔබගේ හිතවතුන් ආශ්‍රය කිරීමේදී ඔවුන්ගේ උදව් උපකාර ලැබෙන්න පුළුවන්. ඒ වගේම තමයි රැකීරක්ෂා කරන ස්ථානවල උසස් නිලධාරීන්ගේ යම් යම් මතභේදාත්මක කරුණු කාරණා අය දෙන්නට හැකියාවක් තිබෙන නිසා ඔබගේ රැකියා ස්ථානයේ ඔබ බොහොම බුද්ධිමත්ව කටයුතු කරන්න. විශේෂයෙන්ම විදේශ ගමන් වලට යම් යම් අවහිර බාධක ඇති වෙන්න පුළුවන්. ඔබගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය යහපත් වුවත් සෙම් වැනි රෝග තත්ත්වයන් වලින් ඔබට තරමක් දුරට ගැටලු ඇතිවීමට හැකියාවක් තිබෙනවා. ජය අංකය 4, ජය වර්ණය රතු පැහැය. වොච්චිකලක්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ ඔබගේ අධ්‍යාපන කටයුතු වල යෙදෙන දරුවන් සිටිනවා නම් එම දරුවන්ට ඉතාමත්ම යහපත් තත්ත්වයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. විශේෂයෙන්ම ගෘහ ජීවිතයේ යහපත් තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු නැත්නම් විදේශ ගමන් සඳහා ඔබ බලාපොරොත්තුවෙන් සිටිනනම් පසුගිය කාලය තුළ ඔන්න එම කටයුතු මෙම සතිය තුළ සාර්ථක කර ගැනීමට හැකියාවක් තිබෙනවා. ඔබගේ වැඩිමහල් සහෝදරයන් සිටිනවා නම් එම සහෝදරයන්ට ඉතාමත්ම සුබදායක සතියක්. විශේෂයෙන්ම යහපත් හිතවතුන්ගේ ආශ්‍රය ලැබෙන්න පුළුවන්. ඒ වගේම තමයි රැකීරක්ෂා නැත්නම් වෙළඳ ව්‍යාපාර කටයුතු සඳහා ඉතාමත්ම සාර්ථක තත්ත්වයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඔබ රැකියාවක් නොමැතිව පසුගිය කාලය තුළ දුක් විඳා එක් නම් එම කටයුතු සඳහා මෙම සතිය තුළ ඔබට අඩුම ගානේ සම්මුඛ පරීක්ෂණයකට හෝ යෑමට හැකියාවක් තිබේවි. විශේෂයෙන්ම කෘෂිකාර්මාන්තික කටයුතු වල නිරත වන උදවියට නම් මෙම සතිය ඉතාමත්ම යහපත්. ජය අංකය 7, ජය වර්ණය තැඹිලි පැහැය. ධනු ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය අධ්‍යාපන හදාරන දරුවන්ට ඉතාමත්ම සුබදායක සතියක්. විශේෂයෙන්ම විදේශගත වීම බලාපොරොත්තු වුණා නම් ඔන්න මෙම සතිය ඉතාමත්ම යහපත් සතියක්. ඒ වගේම තමයි ගෘහ ජීවිතයේ සතුටින් ගත කිරීමට නැත්නම් ඔබගේ පෙම් සම්බන්ධතා සඳහා වැඩිහිටියන්ගේ උදව් උපකාර පවා ලබා ගැනීමට මෙම සතිය තුළ හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම ගේදොරේ අඩුපාඩු මගහරවා ගැනීමේ හැකියාව නැත්නම් එම කටයුතු මගහරවා කටයුතු කිරීමේ හැකියාව ඔබට මෙම සතිය තුළ පැවතෙනවා. ඔබගේ නායකත්වයේ ලක්ෂණ මෙම සතිය තුළ මතුවෙන්න පුළුවන්. විශේෂයෙන්ම රැකියා නැත්නම් ව්‍යාපාර කටයුතු සාර්ථක වන ආකාරයකුත් පෙනෙන්නට තිබෙනවා. ඔබ රැකියාවක් නොමැති අයෙක් නම් මෙම සතිය ඔබට රැකියාවක් පවා ලැබීමට වාසනාව තිබෙනවා. ජය අංකය 7, ජය වර්ණය 5. මකර ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ දරුවන්ගේ සියලුම අධ්‍යාපන කටයුතු
අවහිර බාධාවලින් තොරව කරගෙන යෑමට හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි ගුරුවරුන්ගේ හිත හොඳ නැත්නම් මිතුරන්ගේ හොඳ ඇසුරට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම ඔබ විදේශගත වීමට බලාපොරොත්තු වෙන සිටිනව නම් එම කටයුතු පවා සාර්ථක කර ගැනීමට හැකියාවක් තිබෙනවා. තරුණ තරුණියන්ගේ විවාහ යෝජනා ස්ථීර වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබගේ ගෘහ ජීවිතයේ ඉතාමත්ම යහපත් සතියක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඔබගේ රැකියා නැත්නම් ව්‍යාපාරික කටයුතු ප්‍රියමනාප ලෙස කටයුතු කරගෙන යාමට පවා හැකියාවක් තිබෙනවා. හදිස්සි ධනලාභ නැත්නම් ඔබට යම් යම් දිරිදීමනා වැනි දෙයක් රැකියා ස්ථානයෙන් ලැබෙන්න පුළුවන්. ඔබ විදේශ රැකියාවකට බලාපොරොත්තු වෙන සිටිනනම් එම කටයුතු සාර්ථක වේවි. ජය අංකය වෙන්නේ අංක 9, ජය වර්ණය නිල් පැහැය. කුම්භ ලග්නේ. කුම්භ ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය දැඩි ආත්ම විශ්වාසයකින් කටයුතු කර ගැනීමට උත්සාහ කරන සතියක් ලෙස පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි අධ්‍යාපන කටයුතු වලට තරමක අවහිර බාධා ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම විවාහ ජීවිතයේ යම් යම් ගැටලු ප්‍රශ්න මතුවීමට ඉඩකඩ තිබෙන නිසා ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබට දුර වන්දනා ගමන් නැත්තම් ඔබ කරන රැකියා ස්ථානය තුළ යම් රාජකාරියකට පිටතට යෑමට හැකියාවක් තිබෙනවා. ඔබ ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් නම් මෙම ව්‍යාපාර කටයුතු අතිසාර්ථක කර ගැනීමට මෙම සතිය ඔබට නිබඳවම හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි නීතිමය ගැටලු වලට මැදිහත් නොවීමට ඔබ වග බලා ගැනීම නම් ඉතාමත්ම වැදගත්. විශේෂයෙන්ම ශරීර සෞඛ්‍ය නම් ඉතාමත්ම යහපත් තත්ත්වයක් තමයි මෙම සතිය තුළ පෙනෙන්නට තිබෙන්නේ. ජය අංකය 6, ජය වර්ණය නිල් පැහැය. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය යහපත් කර ගැනීමට ඉතාමත්ම සුබදායක ලකුණු කිහිපයක්ම පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි අධ්‍යාපන කටයුතු වල නිරත වන දරුවන්ට ඉතාමත්ම සුබදායක වාතාවරණයක් කියන්න පුළුවන්. විශේෂයෙන්ම සතුරු කරදර පවා ජය ගැනීමට හැකියාවක් තිබෙනවා. ඔබට මෙම සතිය තුළ දැඩි අවිවේකී බවක් දැනෙන්න පුළුවන්. හැබැයි හවුල් ව්‍යාපාර කටයුතු කිරීමේදී නම් තරමක් දුරට සැලකිලිමත් වීම වැදගත් වෙනවා. ඔබ ණය පහසුකමක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන සිටිනා නම් එම කටයුතු නම් සාර්ථක වෙන්න පුළුවන්. විශේෂයෙන්ම රැකියා හෝ වෙළඳ ව්‍යාපාර කටයුතු වලට සතියේ අවසාන දින කීපය තුළ යම් යම් බාධක ඇතිවීමටත් ඉඩකඩ තිබෙන නිසා ඔබ කරන කියන කටයුතු බොහොම ඉවසීමෙන් හා බුද්ධියෙන් යුතුව කටයුතු කරන්න. ඒ වගේම තමයි දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි රෝග තත්ත්වයන් තිබෙන අයෙක් නම් ශරීර සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්. ජය අංකය 7, ජය වර්ණය තැඹිලි පැහැය. මා මේ ඔබට ප්‍රකාශ කරේ මෙම සතිය තුළ තිබෙන පොදු පලාපලයක් පමණයි. සමහර විට ඔබගේ තිබෙන මහදසාවක්, අතුරු දසාවක්, විදසාවක්, සූක්ෂම දසාවක් අනුව තරමක් දුරට මෙම පලාපලයන් වෙනස් වීමට හැකියාව තිබෙනවා. ඔබට මෙම සතිය තුළ ඔබ කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමටද අමතක කරන්න එපා.